පළවෙනි මාතෘකාව තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීමේ ඇති දෙයාකාර ප්‍රකාශ වීම. අපි කතා කළ දෙවනි මාතෘකාව තමයි යේසුස් වහන්සේගේ රහස් පැමිණීමත් සමග ඒ පැමිණීමට ඔසවා නොගත් සෙනගට සහ ක්‍රිස්තුස් වහන්සේ නොදන්න සෙනගට මොකද වෙන්නේ? අපි කතා කළ තුන්වෙනි මාතෘකාව තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට පෙර සිදුවෙන්ට උන්වහන්සේ විසින් නියම කර තිබෙන ලකුණු. මේ මාතෘකා තුනම අපි කතා කරලා අවසానයි. තවත් මාතෘකාවන් දෙකක් තිබෙනවා අපිට මේ පාඩමේ කතා කරන්න. ඉන් එකක් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම සිද්ධ වෙන්නා වූ ආකාරය. අද අපි ඒ ගැන කතා කරන්න යනවා. අනිත් මාතෘකාව තමයි ඔසවා ගනු ලබන්නන් හට තිබිය යුතු සුදුසුකම්. ඒ මාතෘකාවෙත් එක කාරණයක් ගැන අපි කතා කරන්න යනවා. හතරවෙනි මාතෘකාව තමයි ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම සිදුවෙන ආකාරය. තම ඔබට මතක් කරන්න කැමති සභාව නැත්තම් සුදුසුකම් ලබා තිබෙන සෙනග ඔසවා ගැනීමට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වන නැත්තම් පැමිණෙන්නා වූ මේ පළමු ප්‍රකාශ වීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීමේ ඇත්තා වූ පළවෙනි කොටසයි. පනමත කියන්න. එක පැමිණීමයි තියෙන්නේ. එකට අපි කියනවා දෙවෙනි පැමිණීම කියලා. මේ දෙවෙනි පැමිණීම අවස්ථා දෙකකට ප්‍රකාශ වෙනවා. පළමු ප්‍රකාශ වීම උන්වහන්සේ ස්වර්ගයේ සිට මධ්‍යාකාශයට එනවා. අන්නේ අවස්ථාවේ තමයි සභාව ඔසවා ගනු ලබන්නේ. එතන ඉඳලා අවුරුදු 7කට පස්සේ නැවත උන්වහන්සේ පොළවට එනවා. අපි ඉගෙන ගන්නේ පොළවට පැමිණෙන දෙවනි ප්‍රකාශ වීම ගැන නෙමෙයි, මධ්‍යාකාශයට එන පළමු ප්‍රකාශ වීම ගැනයි. මේක තමයි කිතුණුවගේ බලාපොරොත්තුව. මේ වෙනුවෙන් තමයි කිතුණුවන් ජීවත් වෙන්නේ. මේ වෙනුවෙන් තමයි අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහා ගනු ලබන්නේ. මක් නිසාද? ස්වර්ගයට යෑමට තියෙන ප්‍රධාන මාවත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රහස් පැමිණීමට ඔසවා ගනු ලැබීමයි. මව ගන්නපු දෙයක් ඔබට මතක් කළේ. අපි බලන්න යනවා අද දවසේ ක්‍රිස්තුස් වහන්සේගේ මෙම ප්‍රකාශ වීම ගැන. උන්වහන්සේම යම් යම් කාරණා ප්‍රකාශ කරනු ලැබුවා. මේ පැමිණීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ පැමිණීම කියලා මම කතා කරද්දි ස්වර්ගින්දලා සභාව ඔසවා ගැනීමට මධ්‍යාකාශයට එන පැමිණීම ගැනයි මම කතා කරන්නේ. මෙන්න මේ පැමිණීම ගැන ක්‍රිස්තුස් වහන්සේ අදහස් කීපයක් කිව්වා. මම මේ බයිබල් පද වෙතට ඔබව ගෙනියන්න යන්නේ නැහැ. මම බයිබල් පද දෙනවා. ඔබ ලියා ගන්න. මේවා පසුව බලන්න. ඉක්මනින් මම මේ මාතෘකාව අවසන් කරන්න යනවා. උන්වහන්සේ මුලින්ම කිව්වා මතේව් 24 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි පදයේ. මතේව් 24:36 ඔබ බයිබල් පෙරලන්න අවශ්‍ය නැහැ. මට සවන් දෙන්න. මේ ස්ථානයේ කියනවා යේසුස්මන්සේ මරණයට පත් වෙන්න පෙර මේ පොළව තුල ඉද්දීම මම ඔබට කිව්වා යේසුස් වහන්සේගේ මේ රහස් පැමිණීම දෙවනි පැමිණීම ගැන උන්වහන්සේ කතා කළා කියලා. උන්වහන්සේ ගෝලයන්ට කියනවා, ගෝලයෝ අහනවා මේක කවර කලක කොහොම සිද්ධ වෙන්න යනවද? කවදද ඔබ වහන්සේන්ට යන්නේ? එවල යේසුස් වහන්සේ මේ මතේ 24:36 කියනවා. ඒ දවස හා වෙලාව දන්නා වූ කිසිවෙක් නැත. පියාණන් වහන්සේ මිස ස්වර්ගයේ දූතෙක්වත් මිනිස්‍ය පුත්‍රයා වන මමවත් ඒ දවස හා වෙලාව කවදද කියලා දන්නේ නැහැ. දැත්තටම යේසුස් වහන්සේක නොදැන සිටියේ පොළොවේ මිනිස්‍ය පුත්‍රයෙක්ව සිටු නිසා.
දැන් උන්වහන්සේ ස්වර්ගයේ ඉන්න නිසා මම විශ්වාස කරනවා මේ පැමිණීම උන්වහන්සේ දන්නවා. මුත් මිනිස්ය පුත්‍රයෙක් වෙද්දී ඒක කවදා මොන වෙලාවෙ එන්ට යනවද කියන එක උන්වහන්සේ දැන සිටියේ නැහැ. දැන් උන්වහන්සේ මෙතනින් පෙන්වන්නේ මේ පැමිණීම එතරම් රහසිගතයි. උන්වහන්සේ මෙතනින් පෙන්වන්නේ ඒකයි. ඒක කවදා වෙන්ට යනවද? කොයි වෙලාවක වෙන්ට යනවද? ඒක රාත්‍රියේද දවාලේද උදෑසනද සවසද? උන්වහන්සේ කියනවා කවුරුත් ඒක දන්නේ නැහැ. පියාණන් වහන්සේ විතරයි ඒක දන්නේ. අපි තව අවස්ථාවක් බලන්න යනවා. මාක් 13:34 ඉඳලා 36 දක්වා. මාක් 13:34 සිට 36 දක්වා. මේ ස්ථානයේ යේසුස්වහන්සේ උපමාවක් කියනවා. එක්තරා ස්වාමියෙක් මේ යේසුස්වහන්සේගේ පැමිණීම පිළිබඳව කතා කරන උපමාවක්. යේසුස්වහන්සේ කෙනෙක් එක්තරා ස්වාමියෙක් තමන්ගේ සේවකයන්ට වගකීම් බාර දීලා දුර රටකට ගිහින් හදිස්සියම ඔවුන්ට නොකිය ඔවුන් අතරට ඇවිත් ඔවුන්ගෙන් ගණන් ගන්නවා. ඔවුන්ට බාර දුන්නු වගකීම්, ඔවුන්ට බාර දුන්නු talent, ඔවුන් කොහොමද ඒවා පරිහරණය කරලා ඒවා වර්ධනය කරලා ඒ වගකීමට කොහොමද විශ්වාසවන්තව ඉඳලා තිබෙන්නේ කියලා උන්වහන්සේ සොයා බලනවා. මෙතන තියෙස්මන් සුණවාසගේ පැමිණීම ගැන කතා කරන්නේ. මේ ස්ථානේ පෙන්වන්නේ හදිස්සියේ රහසිගතව උන්වහන්සේ තමන්ගේ සෙනඟ අතරට එන්ට යනවා කියන එක. තව අවස්ථාවක් තියෙනවා. මතේ 24:43. මතේ 24:43. එතන උන්වහන්සේ පැහැදිලිව කියනවා මම සොරෙක් වගේ එන්ට යනවා. හොරෙක් කවදාවත් හොරකම් කරන්නට කිය කිය ඉන්නේ නැහැ. හොරා කියලා එනවා නම් අපි සූදානම් වෙනවා හොරාව අල්ලගන්න. උනොකියම ඇවිත් වැඩේ කරගෙන යනවා අපි දන්නේ නැහැ. යස්පන්සේ කියනවා මගේ පැමිණීමත් ඒ වගේ. සොරෙක් මෙන් මම එන්ට යනවා. මම පෙන්වන්නට යන ඊළඟ කාරණය යස්පන්සේගේ ඊමට පෙර තියෙන ලකුණු පැත්තට ගණ්ඩත් පුළුවන්. ඒ වගේම මම මේ කතා කරන කාරණේට ඒක අදාළ වෙනවා. මතේ 24:37 මතේ 24:37 කියනවා නෝවගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණීම සිද්ධ වෙන්න යනවා. නෝවගේ දවස් මෙන් ඒක ලකුණක් කියලා මම කියන්න හේතුව පොළොවේ සිද්ධ වෙන දේ දිහා බලලා යස්මන්සගේ පැමිණීම කිට්ටුයි කියලා දැනගන්න මේක ලකුණක් වෙනවා. තව පැත්තකින් උන්වහන්සේ ගීම ගැන කතා කරනවා. මොකද්ද මෙතන කියන්නේ? නෝවගේ දවස් වල මොකද උනේ? ලෝකයේ පළමු වරට ජල ගැල්මෙන් විනාශ කරනවා. දෙවියන් වහන්සේ නෝවාට කතා කරලා කිව්වා. මනුෂ්‍ය පුත්‍රයන් මවපු එක ගැන මම තැවෙනවා. මම ඔවුන්ව සහ මුලින්ම විනාශ කරලා දාන්නට යනවා. මම නුඹ කරුණ කොටගෙන නැවත ලෝකය අභිහි කරන්නට යනවා. මො ජල ගැල්මක් පමුණුවලා ඔවුන්ව සහ මුලින්ම විනාශ කරන්නට යනවා. ඒ නිසා නුඹ නැවක් හදන්න. ඒක උස පළල දිග ඔක්කොම කිව්වා. එකේ දොරටු තබන තැන් කිව්වා. එකට ගන්න ඕන ලෑලි සහ ගම් වර්ගය ගැන දෙවියන් වහන්සේ කිව්වා. උන්වහන්සේ කිව්වා සියලු සතුන්ගෙන් දෙන්න මේ නැවට ගන්න. සම්පූර්ණ උපදෙස් දුන්නා. බයිබලයේ කියන නෝවට මේ ජල ගැල්ම ගැන කියපු තැන ඉඳලා අවුරුදු 120ක් යනතුරු දෙවියන් වහන්සේ මේ ජල ගැල්ම පැමිණෙව්වේ නැහැ කියලා. අවුරුදු 120ක්ම නැව හැදුවා නෙමෙයි. සමහර විට අවුරුද්දකින් නැව හදලා ඉවර වෙන්න තියෙනවා. නමුත් අවුරුදු 120ක් දෙවියන් වහන්සේ මේ දේ කළේ නෑ. එයි උන්වහන්සේ බයිබලයේ කියනවා කිසිවෙක් විනාශ වීමට උන්වහන්සේ අකමැතිව හැම කෙනාම ගැලවීම ලබන පිණිස ඒ ආශාවෙන් උන්වහන්සේ බලා සිටිනවා කියනවා. උන්වහන්සේ මිනිසයාට දුන්නා අවස්ථාවක් පසුතැවිලි වෙලා ගැලවෙන්න. බයිබලයේ කියන නෝවා ධර්මිෂ්ඨ දේශනාකාරයෙක්. නෝවා දේශනා කළා මේ පැමිණෙන්ට යන විනාශය ගැන.
බයිබලයේ කියනවා මේ සෙනග කමින් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් ජීවත් වුණා. නෝවා කිව්ව දේ ඇහුවේ නැහැ. ඒ කාලය අවසන් වුණා. නෝවාව ඇතුල් කළා නැවත ඔහුගේ පවුලත් එක්ක. දෙවියන් වහන්සේ නැවේ දොර වැහුවා කියලා බයිබලයේ කියනවා. නැවත කිසි මිනිසෙකුට අරින්න බැරි ලෙස. දෙවියන් වහන්සේ කිව්ව විදියට පොළවේ කවුළු ඇරියා. උල්පත් ඇරියා. අහසේ කවුළු ඇරියා. ජල ගැල්ම ආවා. මිනිස්සු එවලේ තේරුම් ගත්ත මේ නෝවා කියපු දේ හරි කියලා. හැබැයි ගැලවෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ද යේසුස් වහන්සේ තමන්ගේ පැමිණීම ගැන කතා කරද්දී මේ අදහස් හතරම මේ බයිබලේ දරලා තියෙනවා. ද මේ අදහස් හතරම කැටි කරලා ගත්තොත් යේසුස් වහන්සේ මේ අදහස් හතරෙන් එක දෙයක් කියනවා. මම එනවා. එන දවස හා වෙලාව බලා කවුරුත් දැනගන්න යන්නේ නැහැ. මම එනවා. නුඹලව ගෙනියන්න. එක දවල්ද රාත්‍රියේද උදෑසනද සවසද කියලා උන්වහන්සේ කියලා නැහැ. සොරෙක් වගේ එන්ට යනවා. රහසිගත වෙන්ට යනවා. හදිස්සියෙන්ට යනවා. යේසුස් වහන්සේ තමන්ගේ පැමිණීම ගැන කර තිබෙන ප්‍රකාශනය මෙයයි. එනිසා අපි කොයි වෙලාවෙත් සූදානම්ව සිටින්න අවශ්‍යය එන දවස වෙලාව අපි දන්නේ නැති නිසා. අපිට ඉඟියක් තමයි කලේ ඊමට පෙර පොළවේ සිද්ධ වෙන්න තියෙන ලකුණු ප්‍රකාශ කිරීමේ.